සුබ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින්. මම නජිත් මාතරගේ. මම කුෂාණී කෞශල්‍යා. ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ආපදා අවදානම තවදුරටත් සහන කටයුතු අකණ්ඩව. අධිකරණ පියස ගැන ඇතැම් ප්‍රකාශ අසත්‍ය බව අවධාරණය කෙරේ. ඉරාන ඩ්‍රෝන යානයකට ඇමරිකාවෙන් ප්‍රහාර. සිම්බාබ්වේට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්. අයහපත් කාලගුණය පිළිබඳ තවදුරටත් සැලකිලිමත් වන ලෙස අදාළ අංශ ජනතාවකින් ඉල්ලා සිටිනවා. සහන සැලසීමේ කටයුතුද අකණ්ඩවම ක්‍රියාත්මකයි. තද වැසි සහ තද සුළන් ඉදිරියටද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දෙවිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 150ක්ම වූ වර්ෂාපතනයක් ඇදහැලිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. සුළන් තත්වයේද ඉහළ යාමක් තවදුරටත් ඇතිවිය හැකි බැවින් ධීවර කටයුතු වලින් වළකින ලෙස අවධාරණය කරනවා. දැනට මුහුදු ගොස් ඇති ධීවර යාත්‍රාවලට ළඟමැති වරායන් වෙත පැමිණෙන ලෙසයි අවධාරණය කෙරෙන්නේ. මේ තත්ත්වය මීට සාපේක්ෂව ටිකක් අඩු වුණත් විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, දකුණු මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයන් තියෙන්න පුළුවන් ඕනෑම අවස්ථාවක. තරමක තද වැසි අපි බලාපොරොත්තු වෙනවා මධ්‍යම, සබරගමු, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් අද දිනේ අපි බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, සබරගමු, දකුණු මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ත්‍රිකුණාමලය වගේ දිස්ත්‍රික්ක තුල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා. දිවයිනේ බස්නාහිර, දකුණු නීති දිග වෙළබඩ තීරවලට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවලත් මේ සුළං තත්ත්වයේ වැඩිවීම සහ වර්ෂාපතනයේ වැඩිවීම අපි බලාපොරොත්තු වෙනවා. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් එම මුහුදු සීමාවල තියෙන්න පුළුවන්. වර්ෂාපතනයත් තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි එම මුහුදු සීමා තුළ තියෙනවා. මේ වැසි සමග මේ මුහුදු සීමාව තරමක් රළු වීමේ හැකියාවක් තියෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පුත්තලම සිට කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවල සුළං වේගයේ වැඩිවීම, වර්ෂාපතනයේ වැඩිවීම හේතු කොටගෙන ධීවර සහ නාවික කටයුතු යෙදීමෙන් වළකින්න. ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි දිවයින පුරා ආපදා කළමනාකරණ ඒකක සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි හදිසි දුරකථන අංකයද ක්‍රියාත්මකයි. විශේෂයෙන් නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවද සහන කටයුතු සඳහා දායක වී සිටිනවා. වැසි සහිත තත්ත්වයේ ඊයේ රාත්‍රියේ ඉඳන් මේ වෙන විට අඩු මට්ටමක තමයි තිබෙන්නේ. ඉතින් ඒ හේතුවෙන් බොහෝ ගංගාවල ජල මට්ටමේ යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් නිවේදනයක් නිකුත් කළා. රතපුර දිස්ත්‍රික්කයේට, නුවරඑළිය දිස්ත්‍රික්කයේට, නුවර, කෑගල්ල, කළුතර, මාතර සහ ගාල්ල කියන දිස්ත්‍රික්කවලට. ඉතින් මේ හේතුවෙන් රතපුර දිස්ත්‍රික්කයේ රතු නිවේදනයන් දෙකක් රතපුර සහ ඉඹුල්පේ කියන ප්‍රදේශවලට නිකුත් කළා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ කියන ප්‍රදේශයට මෙම රතු නිවේදනයන් නිකුත් කළා. ඉවත් වෙච්ච ජනතාව නිවෙස් කරා යාමට පෙර එම තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වෙනතුරු සිටීම ඉතාමත් වැදගත් වෙනවා. රතපුර දිස්ත්‍රික්කයේ රතපුර බලංගොඩ ප්‍රාදේශීයකම් කොට්ටාසයේ ආශ්‍රිත නායම් අනතුරු ඇඟවීම් නිකුත් කළ තියෙනවා. ඊයේ දිනේ පටන් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න රතපුර වලල්ලාවිට මාර්ගයට විශේෂ නිවේදනයක් නිකුත් කළා. එම රතපුර වලල්ලාවිට මාර්ගය භාවිත කිරීමේදී එම ජනතාව සැලකිලිමත් විය යුතු වෙනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසියේ දායකත්වය සහ අනිකුත් සීලුම පාර්ශ්වකරුවන්ගේ දායකත්වය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මේ විනිට සිදු කළ තිබෙනවා. අපි විශේෂ මතක් කරනවා 1.7 දුරකථන අංකයේ විවෘතයි. මේ අතර ආගරපතන ප්‍රදේශයේදී සැඩපහරට හසුව ගසාගෙන ගිය සිසුවියන් දෙදෙනාගේම සිරුරු හමු වී තිබෙනවා. ඊයේ සොයාගත් 12 පාසල් සිසුවියගේ සිරුර ආගරපතන රෝහලේ තැන්පත් කර තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී ඇති නිසා රත්නපුර නගරය මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රත්නපුර නගරයේ ව්‍යාපාර ස්ථාන රැසක් ජලයෙන් යට වී තිබෙනවා. අතුරු මාර්ග රැසක්ද ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අයහපත් කාලගුණයත් සමග මුහුද රළුවීම හේතුවෙන් ගසාගෙන විත් රුමස්සල කන්දේ ගල් පරාසල ගැටුණු නෞකාව ගාල්ල ප්‍රදීපාකාරය ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙනවා. එහි කපිතන්වරයා අසනීපතත්වෙන් පසුව බැවින් නාවික හමුදා ආරක්ෂාව යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන්දිය ජාතික කපිතන්වරයා සහ කාර්යමණ්ඩලයේ 8 යුත් එහි ශ්‍රී ලාංකිකයන් 4 කාර්යමණ්ඩලයට අයත්. සිමෙන්තියාදී අමුද්‍රව්‍ය රැගෙන එමින් තිබියදී නැව අනතුරට පත්ුණේ. අධික සුළන් හේතුවෙන් ගස් කඩා වැටීම් හා විදුලිය ඇන හිටීම් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වුණා. අම්බලංගුඩ, බලපිටිය, තෙල්වත්ත ආදී ප්‍රදේශවල මාර්ගයට මුහුදු ජලය පැමිණීමත් සමග ගමනාගමන කටයුතුවලටද බාධා සිදු වුණා.
බලපිටිය ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම නිසා දුම්රිය ධාවනයටද බාධා එල්ල වුණා. වතුගෙදර ප්‍රදේශයේදී අධිපලති විදුලි රැහන් මතට කඩා වැටුණු විශාල ගසක් ඉවත් කර විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල සේවකයන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා. බේරුවල ප්‍රදේශයටද මුහුදුරළ පැමිණීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා පැවසුවේ ධීවර කටයුතු වලින් නිවත් වන ලෙස ප්‍රදේශයේ ධීවරයන් දැනුවත් කර ඇති බවයි. පල්ලේ බූවල ගුරුගල්ඔය ජලාශය හදිස්සියේ වන් දැමීමත් සමග කන්ද හන්තිය රාගල ප්‍රධාන මාර්ගයේ මාවය පාලම ව්‍යාපෘතිය සඳහා රැගෙන ආ යකඩ පලංචි රැසක් ජලාශයට ගසාගෙන ගියා. ජලාශයේ වන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා ගම්පහ 24 තුළ බිමත් රේදුරන් 177 දෙනෙකු අතරංගුටගෙන තිබෙනවා. බිමත් රේදුරන් අතරංගුට ගැනීමේ විශේෂ මෙහෙයුම් ආරම්භ කළ පසුගිය 5වනදා සිට අද වනතෙක් බිමත් රේදුරන් 3879 දෙනෙකු අතරංගුටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. මේ අතර රියානතුරකින් 1යි කුමිය ගොස් 8 දෙනෙකු තුවාල ලැබුවා. වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. මොරටුව කටුපැත්ත හන්දියේදී මෙම අනතුර සිදු වුණා. එක් වෑන් රථයක් අසල තිබූ කඩයකට කඩා වැදී තිබෙනවා. තුවාලකරුවන් අතර වෑන් රථ දෙකේ රියදුරන්ද සිටින බවයි පොලිසිය පවසන්නේ. මොරටුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. කල්ලිකුත්වීමේ දිනය වෙනස් කරමින් සිදු කළ තිරුකුපිටි ජවාරමක් පාරිභෝගික අධිකාරිය මගින් වටලුන් ලැබුවා. තිරුකුපිටි වෙදා හරමින් දිවයිනේ ප්‍රධාන පෙළේ නියෝජිතයෙකු මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි එම අධිකාරිය පවසන්නේ. මෙම පුද්ගලයාට අයත් ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි මහපරිමාණ පාන් පිටිතොග ගබඩාව වැටලීමේදී එහි තිබී දිනය වෙනස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ පාන් පිටි විශාල ප්‍රමාණයක් අතඩංගුවටගෙන තිබෙනවා. කොළඹ අලුත්කඩේ අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ප්‍රචාරය වන ඇතැම් තොරතුරු අසත්‍ය බව අධිකරණ හා බන්ධනාකාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා. නව අධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අක්කර 6ක ඉඩමක් වෙන් කර තිබෙනවා. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වුණා. මහල් 12කින් යුත් අධිකරණ ශාලා 40කින් සමන්විත ගොඩනැගිල්ලක් මෙහි ඉදිකිරීමට නියමිතයි. අමාත්‍යංශයේ කටයුතු සඳහා සහ විනිසුරු වරුන්ගේ පුහුණු මධ්‍යස්ථානයක් සඳහා වෙන වෙනම මහල් 8ක ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට අපේක්ෂිතයි. නව නීති මධ්‍යස්ථානයක් සඳහාද මහල් 8ක ගොඩනැගිලක් ඉදිකිරීමයි සැලසුම. ඒ සඳහා ඇමරිකා ඩොලර් මිලියන 94.55ක මුදලක් කැබිනට් අනුමැති වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පුවත්පත් දැන්වීමකින් මේ සඳහා ආයෝජකයන් 13 දෙනෙකු ඉදිරිපත්ව සිටියද කිසිදු අපේක්ෂකයෙකු මෙතෙක් තෝරාගෙන නැති බවයි අමාත්‍යංශය අවධාරණය කරන්නේ. ශ්‍රී ලංකේය තරුණ ශක්තිය පළතායව යොදා ගැනීමේ අරමුණෙන් යූත් විත් ටැලන්ට් ගමට කෝටියක් වැඩසටහන ක්‍රියාත්මකයි. ගමට කෝටියක් ජයග්‍රාහී ව්‍යාපෘති සඳහා ත්‍යාග ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පොල්පිති ගමදී අද සිදු කෙරෙනවා. තුරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියේ වයඹ පළාතේ හොඳම ව්‍යාපෘතිය ලෙස නම් කෙරුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රභාස්වර යෞවන සමාජය සිදු කළ ව්‍යාපෘතියයි. එම යෞවන සමාජය පොල්පිතිගම බෙරගහමුල අමුණ පිටවාන හරහා පාලමක් ඉදි කළේ දහසකට වැඩි පිරිසකට ප්‍රතිලාභ සලසමින්. ඒ සඳහා වැය කළ මුදල රුපියල් 43,52,247ක්. ශ්‍රමශක්ති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා එක් යෞවන සමාජයක් වෙත ලක්ෂ 3ක මුදලක් ලබා දෙනවා. ගමට කෝටියක් ජයග්‍රාහී ව්‍යාපෘති සඳහා ත්‍යාග ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පොල්පිති ගමදී අද සිදු කිරීමට නියමිතයි. ගමට කෝටියක් ජයග්‍රාහී ව්‍යාපෘති සඳහා ත්‍යාග පිරිනැමීමේ උත්සවය අද පස්වර 3 සිට සජීව ලෙස විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු යොදා තිබෙනවා. ශිල්ප සේනා ප්‍රදර්ශනයේ දෙවන දිනේ අදයි. ප්‍රදර්ශනයේ දැරබීමට අද දිනේද විශාල පිරිසක් පැමිණ සිටිනවා. ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවයේ ශිල්ප සේනා දෙවන්ත ප්‍රදර්ශනය ආරම්භ වූයේ ඊයේ දිනේදී. එය අනිද්දා තෙක් බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
සවිමත් දෑතින් පොහොසත් රටක් යන තේමාව වෙනුයි ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. විද්‍යාව තාක්ෂණය හා නවෝත්පාදන ශ්‍රී ලාංකික ජනතාව අතර ප්‍රචලිත කිරීම ප්‍රදර්ශනය අරමුණයි. අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහ කොළඹ නගරාධිපතිනි රෝසේ සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් අද දිනේදී ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට එක්ව සිටියා. ලෝකයේ දියුණු වෙන්න විද්‍යාව තාක්ෂණය මේ පරිශ්‍රණ කියන අංශය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ලංකාවේ සියලුම රටවල ඉදිරි අනාගතය තීන්දුවන්නේ මෙම අංශය මත. දියුණු වෙන රටවල මෙම අංශයට තියෙන අපිට තියෙන ප්‍රශ්නය තමයි සාමාන්‍ය ජනතාවට සහ පෞද්ගලික අංශයට මෙම පණිවිඩය ගෙන යාමේ යාන්ත්‍රණය කෙසේ සකස් කරගත යුතුද කියන ප්‍රශ්නය තමයි මම මේ අමාත්‍යංශය බාර ගන්නකොට මට ඇති වුණේ. ඉතින් මේ දැනුම වැඩි වෙන්න පොඩි පොඩි තැන්වල අපිට හදන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණයත් නිෂ්පාදන ප්‍රමාණයත් වැඩි. දැන් හොඳම උදාහරණය තමයි අපේ අහස් යාත්‍රා. බෝයිං නැත්තම් එයාබස් එක හදන්නේ රටවල් 50ක් විතර එකතු වෙලා. එක කෑල්ලක් හදන්නේ ලංකාවේ, තවත් කෑල්ලක් හදන්නේ චෙකොස්ලෝවාකියාවේ, තව එකක් හදන්නේ ජපානයේ. මෙන්න මේක තමයි අපිට අවශ්‍ය කරන්නේ අපේ රටේ මේ සියලු දෙනා එකතු කරගෙන මේ අමාත්‍යංශය දිනු කරන්න. රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් සාමකාමී තත්ත්වයක් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේත් සේනානායක මහතා පවසනවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා රාගම ප්‍රදේශයේ ඉදිකල මධ්‍යස්ථානය නිල වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෙත භාරදීමේ අවස්ථාවට එක්වීමෙන් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා. මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 550ක් වැය කර තිබෙනවා. යුද හමුදාවේ 10 වන ඉංජිනේරු සේවා බලකායේ සබලුන්ගේ ශ්‍රමදායකත්වයෙන් මේ ඉදිකිරුණා. රටේ ආරක්ෂාව මාස 3ක් ගත වෙනවා. දැන් මේ විශේෂ කෙන්ද එනකොට සාමකාමී වාතාවරණයක් තියෙනවා. ඒ සඳහා ඉදම්දාව ගන්නම්දාව සහ පොලිසිය සූදානම්ෙන් ඉන්නේ. අපි ක්‍රියාන්ත යොදවලා තියෙනවා. අතරංගුර ගන්න යනවා. අතරංගුරම් තියෙනවා. එම ක්‍රියාන්ත තවදුරටත් සිදු කරනවා. නමුත් ඕනම රටක ඕනම දෙයක් සිදු වෙන්න පුළුවන්. ඒ සඳහා අපි රටක් හැටියට සූදානම් වෙලා සිටිය යුතුයි. ඔබගේ හමුදාව කෙරෙහි විශ්වාසය තබා ගන්න. ඒ හමුදාවන් මේ පිළිබඳව සූදානම්ෙන් තමයි ඉන්නේ. තේ නවෝදය වැඩසටහන තුළින් තේ ක්ෂේත්‍රයේ නංවාලීමට කටයුතු කරන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. රටේ තේ අපනයනය සඳහා ක්‍රමෝපායන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තේ මණ්ඩලය හරහා තේ නවෝදය කියලා අලුත් වැඩසටහනක් පටන් ගන්නවා. මිලියන 15ක පැල ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හෙක්ටාර 1000කට පළවෙනි කාන්තුවට ඇතිවෙන්න. ඒ වගේම ටී බෝඩ් එකටයි, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියටයි, තේ පර්යේෂණ ආයතනයටයි අපි බලාපොරොත්තු වෙනවා මේකට මිලියන 300ක්. විශේෂයෙන්ම අපගේ ෆණ්ඩ් එකෙන් පාවිච්චි කරන්න දේශේෂ්ත්‍රේ නංවාලීමට තමයි මේ මුදල් අපි පාවිච්චි කරන්නේ. මේ මුදල් වලින් හොඳ තේ පැල කුඩා තේ වතු හිමියන්ට ලබා දෙන්න. ප්‍රාථමික සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැන්වීම සඳහා ලෝක බැංකුව ඇමරිකා ඩොලර් මිලියන 200ක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය පහසුකම් පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී ඒ මහත්මිය මෙම අදහස් පළ කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු යන මහතුරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ජනතාව තුළට කාන්දු වෙලා තියෙනවා පහුගිය දශක කීපය තුළ වැඩි වශයෙන්. ඒ වගේම පසුගිය වසර 5-6ක කාලය ගත්තොත් එහෙම මේක තව වැඩි වෙලා තියෙනවා. දැනට වසර 10කට 15කට ඉස්සෙල්ලා මේ රටේ හෘද සැත්කම් කරේ රෝහල් 3ක පමණයි. අද වෙනකොට ඒ සංඛ්‍යාව දෙගුණ වෙලා තියෙනවා. අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය මනින නිර්ණායක අනුව අපි ඉන්න ඒ ඉහළ තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා ශ්‍රී ලංකාව පැසසුමට ලක් වෙලා තියෙනවා. මේ වෙනකොට මැලේරියා, බරවා, පිටගැස්ම සහ රුබෙල්ලා සරම්ප තුරන් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අප පිළිගැනීමට ලක් වුණා. ශ්‍රී ලාංකිකයන් හැටියට හැමෝම ආඩම්බර විය යුතු දෙයක්. අපිට ආධාර ලැබෙනවා ලෝක බැංකුව තුළින්. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක සහන ණය මුදලක් ලැබෙනවා. මේ තුනෙත් අපි උත්සාහ කරන්නේ ඒ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වර්ධනය කිරීමත්, බෝ නොවන රෝග පාලනය කිරීමත්. වෛද්‍ය නිලධාරි ස්ථාන මාරු සිදු වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පරිපාටි සංග්‍රහය සහ ආයතන සංග්‍රහයේ මූලධර්ම මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන ප්‍රතිපාදන වලට අනුව වෛද්‍ය නිලධාරි ස්ථාන මාරුවීම් හැම විටම සිදු වෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නිර්දේශ අනුව. වෛද්‍ය නිලධාරි පත්වීම් සිදු කරන්නේ සීමාවාසික පුහුණු අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහතිකය සමග රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු දිස්ත්‍රික් 26 සිටින දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් ඉල්ලනු ලබන පුරප්පාඩු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට යවලා සෞඛ්‍ය ලේකම්තුමියට යොමු කර අනුමැතිය ලබා ගැනීමෙන් පසු රාජ්‍ය සේවා
කොමිසම් සභාවට යොමු කළ අනුමැතිය ලැබුණාම තමයි පත්කිරීම සිදු කරන්නේ. වයලට් වෙනවා නම් රාජ්‍ය සේවා කොමිසම් සභාව ඒ වෙනුවෙන් පියවරක් ගත යුතුයි. එහෙම දෙයක් කරෙන්නේ නැහැ. පස්කු ප්‍රහාරයෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තේ නගා සිටුවීම සඳහා පසුගිය කාලය තුල රජය පියවර රැසක් ගනු ලැබුවා. යනුව මේ වන විට යලි විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන ආකාරය දැකගත හැකි. මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට ලක්වන්නේ අලියතුන්. පොළොන්නරුව කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ මේ දිනවල දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙකු පැමිණෙන්නේ විශාල වනාලි රංචු නැරඹීම සඳහායි. කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වනාලි 400ක පමණ රංචුවක් සවස් කාලයේ කවුඩුල්ල වැවුතවුල්ට එන ආකාරයයි මේ. සංචාරකයන් පැමිණීමත් සමග ඉන් යැපෙන විශාල පිරිසකට සෙත සැලසී තිබෙනවා. කවුඩුල්ල ජාතික උද්‍යානයට මේ දිනවල විදේශීය සංචාරක විශේෂයෙන්ම වැඩිවීම දක්නට ලැබෙනවා. පෙර මාසයට වැඩිය මේ වගේ අපි බලාපොරොත්තු වන ඉදිරියේදීත් මීට වැඩිය වඩා වැඩි දේශීය සංචාරක කණ්ඩායමක් උද්‍යානයේ නැරඹීම සඳහා පැමිණේ කියලා. පසුගිය රජයේ සමයේ නිකුත් කළ ගැසට් නිවේදනයක් හරහා විදේශයන්හි විෂ අපද්‍රව්‍ය ආනයනය කිරීමට අවස්ථාව උදා වී ඇති බව අනාවරණය වී තිබෙනවා. අපද්‍රව්‍ය අඩංගු බහලුම් 102ක් එංගලන්තයේ සිට ආනයනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බවයි ජාතික මහජන සභාවේ කැදුම්කරු චමිර පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ. එංගලන්තයෙන් පැමිණුණු අය කියන කුණු සිද්ධිය ඒක පිළිබඳව බරපතල සාකච්ඡාවක් වුණා. විවේචන එල්ල වෙනවා. ටොන් ගණනාවක් මේ වන විට ලංකාවට පිවිල්ලා තියෙනවා. රේගුවෙන් නිදහස් කරලා තියෙනවායි කියන එක පිළිබඳව. දැන් මේක ගැන අපි දැක්ක විවිධ සාකච්ඡා විවිධ මත. මේක 2014 තමයි මේ කුණු ගෙන්වලා තියෙන්නේ. හැබැයි දැන් අපි දැක්ක ඊයේ පෙරේද වෙන විට සාකච්ඡා වෙන හෙලිදරව් වෙනවා මේ කුණු ගෙනීම සඳහා අවශ්‍ය කරන්නා වූ පනත් සකස් වෙන්නේ අවශ්‍ය කරන අවසරයේ නීති සකස් වෙන්නේ 2013 රේගු නිලධාරින්ගේ සංගමයේ කියන ආකාරයට ඒ අවසරයට අනුව රේගු නිලධාරින්ගේ සංගමයටවත් බෑ ඒකට මැදිහත් වෙන්න. ඉතින් අපි කියන්නේ රජයට සහ අපි ඉල්ලා සිටින්නේ මාධ්‍ය සොයා බලන්න කවුද 2013 දී මේ පනත ගැහුවේ? කවුද අත්සන් කළේ? කවුද මේකට අවසර දුන්නේ? වගකීමෙන් අපි ඉල්ලා සිටිනවා පුරවැසියන් විදියට මේ පිළිබඳ සොයා බලා වහාම මේ පනත අහෝසි කරන්න. දැන් ප්‍රවෘත්ති කිහිපයක් ලුහුඳින්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායතුන්න මහත්මිය රචනා කර තිබූ කෘතියක් ඊයේ කොළඹදී එළි දැක්වුණා. ආහාර වට්ටෝරු ඇතුළත් ශාන්තාගෙන් ඔබට රසබොජුන් තුන නැමැති කෘතියයි මෙසේ එළි දැක්වුණේ. ශාන්තාගෙන් ඔබට රසබොජුන් පළමු හා දෙවන කෘති මීට පෙර එළි දක්වා තිබෙනවා. මහාචාර්ය සුනිල් ආර්යරත්න, ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරී රණසිංහ යන මහතුරුන් සහ ජාතික රූපවාහිනී සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය මෙහිදී අදහස් දැක්වුවා. ශාන්තා මායදුන්න මහත්මියගේ සෝම්පුෂයා සහ දියණිය ඇතුළු පවුලෙන් ඥාතින්ද මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියෝජනාධිකරණයේ නඩු තීන්දු සිංහල භාෂාවෙන්ද ලබා දීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමට කටයුතු කෙරෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකේය ජාතීන් එක්ව ඉදිරියට කටයුතු කරන්නේ කෙසේද මයින් විද්වත් කතිකාවක් කොළඹදී පැවැත්වුණා. වාණිජ මණ්ඩලයයි ඒ සංවිධාන කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමීන් මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. විදුලි මිත්‍රෝ සංවිධානයේ සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. කීප දෙනෙකු එහිදී අදහස් දැක්වුවා. දැන් අවධානය විදෙස් ප්‍රවෘත්ති වෙත. ඇමරිකා ප්‍රහාරක නෞකාවක් ඉරානයට අයත් ඩ්‍රෝන යානයකට හෝමුස් සමුද්‍ර සන්ධියේදී පහර දී විනාශ කළ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඩ්‍රෝන යානය නෞකාවට මීටර 914ක් තුරින් පවතින අවස්ථාවේදී ප්‍රහාරය එල්ල කර ඇත්තේ. නෞකාවේ ගමන්ගත් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවරගත් බවයි ඇමරිකා ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍ය මොහමඩ් ජවාඩ් සරිෆ් පවසන්නේ තම රටට අයත් ඩ්‍රෝන යානාවකට මෙවැනි දෙයක් සිදු වූ බව අනාවරණ වී නොමැති බවයි. මේ හේතුවෙන් ඉරානය හා ඇමරිකාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය තවත් උත්සන්න වනු ඇති බවයි විදෙස් විචාරකයන් පවසන්නේ. අවධානය ක්‍රීඩාපුවත් වෙත. සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ලන්ඩන්හි පැවති තම වාර්ෂික සමුළුවේදී මෙම තීරණය ගත් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.
ක්‍රිකට් ආයතනය තුළ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී නිලවරණයක් පැවැත්වීමට අසමත් වීම සහ ක්‍රිකට් පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බව තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආධාර සිම්බාබ්වේ වෙත හිමි නොවනු ඇති. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන කිසිදු තරගාවලියකට එක්වීමේ අවස්ථාවද ඔවුන්ට අහිමි වෙනවා. මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දෙනෙකු ICC Hall of the Frame හෙවත් ලොව බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාමලේඛනයට ඇතුළත් කර තිබෙනවා. ඒ අතරට ඉන්දියා හිටපු ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කර්, දකුණු අප්‍රිකා හිටපු වේගපන්දුය වූ ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් මෙම ලේඛනයට ඇතුළත් කර තිබෙනවා. මෙවර ඊට ඇතුළත් කර ඇති ක්‍රීඩිකාව වන්නේ ඔස්ට්‍රේලියාවේ කැත්‍රින් පාට්ස්ප්‍රික්. මෙම ලේඛනයට ඇතුළත් කර ඇති එකම ශ්‍රී ලාංකිකයා වන්නේ මුත්තයා මුරලිදරන් පමණයි. ඔහු 2017 වසරේදී ICC Hall of Fame නාම ලේඛනයට ඇතුළත් කෙරුණා. ක්‍රීඩා පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසරු දෙකේ සිට අපගේ පැන් පැපොත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk